සමගි ජනබල වේගයට මේ කණ්ඩායම යම් කිසි ආකාරයක තර්ජනයක් නෙමෙයිද මේ අලුතෙන් බිහිවන විපක්ෂය? නෑ මේකක් වෙන්නේ නෑ. අපිට ඡන්ද ඉල්ලෝ 54ක් ඉන්නවා. ඊට අමතරව විපක්ෂය ශක්තිමත් කරන්න අනිකුත් පක්ෂ තියෙනවා. විපක්ෂයේ මේ රාජපක්ෂ රජයට විරුද්ධව වැඩ කරන තව කට්ටිය ඉන්නවා. ඒතකොට ඒ කට්ටියගේ ශක්තියත් ඒ වගේ ගැටලුවක් ආවත් අනිවාර්යයෙන්ම අපට හම්බ වෙනවා අපට විශ්වාසයි. එතකොට ඔතනින් 31ක් හරි 40ක් හරි ගැලවිලා කියලා විරුද්ධ පක්ෂ දැනට ඉන්න කට්ටිය අභිභවා යන්න පුළුවන් ශක්තියක් ඒගොල්ලන්ට එන්නේ නැහැ. අපි දැන් අනිත් පැත්තට ගමු. ඒ කාරණේ ඔය පක්ෂ 11 කණ්ඩායම සමග ජන බල වේගයත් සමග යම් කිසි සාකච්ඡාවක් තියෙනවද? ඔය පක්ෂ 11 ඉන්න කට්ටියගේ අය කෙනෙක් දෙන්නේ පමණ මේ අලුතෙන් පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට ආපු ඒවයි කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ චරිත ගැන අපට ප්‍රශ්න නැහැ. නමුත් ඔතන ඉන්න පරණ චරිත ඒගොල්ලොන්ගේ දේශපාලන හැසිරීම ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්ති මේ දේශපාලනයේ කූඩල්ලෝ වගේ මේ දේශපාලනයට රටට හානි කර දේශපාලන සංස්කෘතියක ඉන්න එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඔළු ගෙඩි එකතු කරගන්න ඕන හින්දා ආණ්ඩුවක් පිළිටවන්න කවුරු ආවත් පිළිගන්න අපි ලෑස්ති නැහැ. මේ ආණ්ඩුවට බලපෑමක් බලය සම්බන්ධයෙන් වල බලපෑමක් එල්ල කරන්න සමග ජන බල වේගය බලය අවශ්‍යයි කියන ඉල්ලීම කළොත් ඒ ක්‍රියාදාමය අපි අනුමත කරන්නේ මේ රටට මේ දේශපාලන සංස්කෘතිය නිසා වෙච්ච හානිය අපි තේරුම් අරන් ඉන්නේ. එතකොට එවැනි ගමනක් යනකොට එන ඕන කෙනෙක් එකතු කරගෙන එවැනි ගමනක් යන්න බෑ. දැන් ඔය ආණ්ඩු පිහිටන කතාව උතුමා කිව්වනේ අපේ පැත්තේ ඉන්න ඔක්කොමත් එකතු කරගෙන දැන් විපක්ෂයේ ඉන්න. එහෙන් එන ටික දෙනෙක් අරන් 113 පන්නන්න පුළුවන් කියලා. නමුත් මම හිතන්නේ දැන් විපක්ෂයේ ඉන්න සමහර පක්ෂයේ ඉන්නවා. එහෙම ආණ්ඩු පිහිටවන්න එකඟ වෙන්නේ නැහැ අපි. අපි ආණ්ඩුවක් පිහිටවන්න ලෑස්ති වුණොත් ඔළු ගෙඩි එකතු කරන්. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ දෙමළ සන්ධානය වගේවා ඒ වගේ ක්‍රියාදාමයකදී අපි එක්කත් හිටගනී කියලා. දැන් සමගි ජන බල වේගයේ සූදානමකුත් නැත්නම් මේ වෙනම කණ්ඩායම් පොකට් විදියට ඇවිල්ලා ආණ්ඩු බලය අල්ලගන්න එකට කැමතිත් නැත්නම් ආණ්ඩුව යම් කිසි විදියකට ආරාධනයක් කළොත් එහෙම අපිට සහය දෙන්න ඔබතුමාලා අපිත් එක්ක එකතු වෙලා යන්න කියලා. ඒ කියන්නේ මේ වැටිච්ච වලේ අපිත් ගිහිල්ලා පණින්න ඕනේ. ඒතකොට දෙගොල්ලම එකට ගිලෙනවා. අපි හිතනවා ඊට වඩා හොඳයි විපක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කරනවා. අපිත් ගිහිල්ලා අතන හිටගත්තොතින් දෙගොල්ලම එකතු වෙලා මේ ගේම් එක මේ විදිහටම ගෙනිච්චොත් ජනතාවට මොකද වෙන්නේ? එතකොට අපේ කීප දෙනෙකුට හොඳ ඇමතිකම් හම්බ වෙනවා. එතකොට අපේ ඉතින් ප්‍රබල කට්ටියට හොඳ ඇමතිකම් ටිකක් හම්බුනාම අපිත් හොඳට දේශපාලන භාෂාවෙන් අර අපව කියන්නේ ආතල් ගන්නවා කියලා අපේ කට්ටියත් පොඩි ආතල්යක් අරගෙන ගමන් යනවා. එතකොට ජනතාවට මොකද වෙන්නේ? ඒකන්ද එවැනි දේවල් වලින් මම හිතන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නෙන් ගොඩ වෙන්න හරි මේ රටපත් වෙලා තියෙන විපතින් ගොඩ එන්න හරි පුළුවන් පරිසරයක් ගොඩනගන්න පුළුවන් කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.